ගඟක වතුර වගේ ගස් ආමගේ සෙනෙහස කවුද දන්නේ මලක සුවඳ වගේ හමනාමගේ සෙනෙහස කවුද දන්නේ ගඟදිය ගොරවේ මල හිට පරවේ සුවඳ සැඟවේ ගල්පර හමුවේ ජීවිතේ හැඩ යන්නට කලියෙන් ගඟක වතුර වගේ ගලනා මගේ සෙනෙහස කවුද දන්නේ විශේෂාංගයට බොහොම ආදරයෙන් ඔබ පිළිගන්නවා. ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළි අරගෙන අපි සූදානම් අද දවසේදී කාත් එක්කද කවුද ඇවිල්ලා තියෙන්නේ මේ හැම දෙයක්ම ඔබ දැන් දන්නවා. ඒ කලාපවුලත් එක්ක බොහොම ආදරෙන් කතා කරන්නයි මේ සූදානම. තාත්තෙකුයි පුතෙකුයි මුළු රටම ලෝකෙම ආදරය කරන දෙපළක්. රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩාර වරකාගොඩ මහත්මයා ආයුෂ බොහෝ වේවා. අයිබන්. ඒ වගේම අපි හුඟක් ආදරය කරන පාසල් කාලේ ඉඳලා ඒ කඩවසම් බව ඒ විදිහටම තියාගෙන ඉන්න වචනෙන් හැමදාම ආදරයෙන් ලෙන්ගතුකමින් හැමෝ එක්කම කතා බහ කරන ඒ ආදරයේ ලෙන්ගතුකම අඩුවක් නැති විශාරද ජනනාත් වරකාගොඩ මහත්මයාට ආශි බොහෝ වේවා. එයාටත් අර වාසගම තියෙනවා. දැන් මේ දෙන්නම මහර්ගා ලංකාවේ ඉන්න ගිනස් වාර්තා පොතට ගිහපු දෙන්නේ.
තාත්තා විවාහ උත්සවයේදී ගිනස් වාර්තාපතට යන්නේ දීර්ඝතම මදු සමය ගත කිරීමෙන් පුතා ගිනස් වාර්තාපතට යන්නේ ලංකාවේ සහ ලෝකේ වැඩිම බෙර වාදන ශිල්පීන් ප්‍රමාණයක් සහභාගී වෙච්ච එකම විවාහ උත්සවය වෙනුවෙන්. තව තවත් ඒවා තියෙනවා මේ දෙන්නගේ රෙකෝඩ්. මේ මේ දැනට මේක කිව්වේ අපි කුරුණෑගල ශාන්ත අන්තෝනි විද්‍යාලය පාසල් ගන්න ශාන්ත ආනා විද්‍යාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයටත් එනවා. හැබැයි පියාගේ එක එක තැන්වලට යන හින්දා පියා එක්ක පාසල් 7කට විතර යන්න වුණා. අපි පියාවයි මවවයි ආදරෙන් සිහිපත් කරමු. මොකද ඔබතුමාගේ කතාව මම හිතන්නේ මේ මැදිරියෙම අපි කරා හඳුනාගත්තොත් ඔබමා තුලින් අපි දෙවි. හරි. ඔව්. මතකයි. මවයි පියායි මතක් කරමු අපි. ඔව්. ඔව් ඉතින් මගේ පියා දැන් නැති වෙලා බොහෝ කල්. මාන මව නැති වුණේ මට අවුරුදු 12ක් විතර කාලේ. වස්නායක මුදියන්සලාගේ රන්මැණි. රන්මැණිකා. ඔව් ඔව්. ඉතින් මේ ඒ අම්මා නැති වුණට පස්සේ පියා තමයි අපිව බලා කියාගෙන අපිව හදා වඩාගෙන ඉතින් අපිව ලොකු මහත් කරගෙන ඉතින් අපේ වැලිමල් අයියා වික්‍රම අයියා අපි වෙතින් බොහොම ආදරෙන් බලා ගත්තා. එයත් පොලිසිය රාජකාරී කළේ. එයාගේ කුරුණෑගල ඉන්න කාලේ එයාගේ පොලිස් බැරැක්ස් වල තමයි අපි මයි මල්ලි නතර වෙලා ඉස්කෝලේ ගියේ. ඉතින් එයා තමයි අපිට අපි හැම දෙයක්ම බලලා කියලා අපිට හුඟක් සියලුම දේවල් සැපයුම් කළේ අපේ අයියා. ඉතින් ඒකට පප්පත් ඉන්නවා. ඒ වුණාට ඉතින් අයියලන් ඉඳලා තමයි අපි හුඟක් වැඩි ඉස්කෝලේම ගියේ සාන්තාන විද්‍යාලයට. පාසල් යන කාලේ මීටර් 5000 මීටර් 800 ධාවන ශූරේ. ඒ සහතික මේ කුසලාන ටික තාම ගෙදර තියෙනව නේද? තියෙනවා ති. නෑ කුසලාන එක චැලෙන්ජ් කප්ස් නේ. ඒක මල්ලඟ ටිකක් කල් තියාගෙන ආපහු ඉස්කෝලේ දෙන්න ඕනේ. ආව දෙන්න ඕනේ. ඊළඟ මතකයේ තියෙනවා ඒ. ඔව් ඒක මගේ. ඒ Java සම්පන්න බව. ආ ඔය එක නම් තවම තියෙනවා. ඉතින් ඒ විතරක් නේ දක්ෂ පාපන්දු ක්‍රීඩකේ. ඔව් 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 මම ඉතින් ගොඩක් තියෙනවා. කුරුණෑගල අපි මේ මේ මේවා කළා මේ පෙලිකන්ස් ෆුට්බෝල් ක්ලබ් කියලා. පෙලිකන්ස් මේකේ ආරම්භක සමාජිකයෙක් මම. මම ෆෝවර්ඩ් ලයින් එකේ මං සෙල්ලම් කරේ. අපි ඒ පරාදේ තිබ්බ සේරම ටීම්ස් වලට ගයිවා. ඔක්කොම පරාද කළා. පොලිස් ටීම්, එතකොට යුද්ධ කාලේ RAF ටීම් මේ ඔක්කොම යුරයි. ගම්පොල කියලා ගම්පොලට රජ්‍යාව, මීගමු මීගමු රජ්‍යාව. ඉතින් අපි හොඳ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් මම. දැන් ඔය විදිහට අපි කතා බහ කරනකොට ඉතිහාසය ගැන අපි ඉන්නකොට වර්කගොඩ අයියා ළඟට නේද වර්ක අයියා ළඟට එන්න. දැන් අශෝක විද්‍යාලේ ඔබේ පාසල ඊට පස්සේ ආනන්ද විද්‍යාලෙට එනවා. පාසල් කාලේ පොඩ්ඩ මතක් කරගෙන යමු අපි. පාසල් කාලේ හරිම සුන්දරයි මාර්ග මේ මොකද මම පාසලට ඇතුල් වෙනකොට අප්පච්චි ලංකාවේ හිටියේ නැහැ. සෞදි රාජ්‍යයේ හිටියේ රස්සාවකට ගිහිල්ලා ඉතින් මම අම්මගේ සාරි පොටෙල්ලා තමයි මේ බාලාංශයට ගියේ. ඒක මොකද මට මතකයි මොකද යන්න බෑ කියලා අඳාගෙන තමයි. ඉතින් කවුරුත් මං හිතන්නේ පොඩි කාලේ ඉස්කෝලේ හරි ආසාවෙන් ගියේ නෑනේ. අපේ පුතත් එහෙමයි අඳාගෙන මං පාර දිගේ ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තමයි මං අම්මත් එක්ක සාරි පොටෙල් ලීලා ගිහිල්ලා අඳනවා. YouTube දිහා බලාගෙන ඉතින් අම්මා ටිකක් විනාඩි 10ක් විතර ඉඳලා එයාත් රස්සාවට යන්න ඕනින්ද එයා යනවා. ඉතින් මං ටිකක් අඳලා සැනසিলা. එහෙම ටිකක් දවස් යනකොට ඕක මගේ ඇරලා ඉස්කෝලේට පුරුදු වුණා. පාසල් කාලේම ඔහු නාට්‍යවල රංගනෙන් දායක වෙනවා. ඒ නිසා පාසල තුල ඔක්කොම අර කොරිඩෝවෙන් බලාගෙන ඉන්න ඔහුයි මමයි ඔහුයි පියයි පාසල් දෙනකොට. මොකද ඒ කාලේ මම දැනේ පාසලේදී අලි අලි ඔළුව කියලා. ඒ කාලේ ආනන්දර ගියාලා සැකතර. අසෝකෙදී එහෙම එකක් තිබුණේ නෑ. අසෝකෙදී පොඩි පොඩි තිබුණා. මට මතකයි පොඩි පොඩි කාඩ් තිබුණා. ඒක සිද්ධියක් තිබුණා මට. මන් දන්නේ ඒ කාලේ ඉතින් කොහොමත් මිනිසුන්ගේ හැටිනේ. ඉතින් පොඩක් පේන්නේ ඉන්නකොට මිනිසුන්ට පොඩි දෙලස් එකක් ඉරිසියාවක් එනවනේ. ඉතින් මට ඕ අපේ ඉස්කෝලේ වත්තේ තිබුණා කහඹිලියා. මට මතකයි අර පිටිපස්සේ බිල්ඩින් එකේ. ඔව් මට මේක ළමෙක් ඇවිල්ලා කහඹිලියා ගෑවා මගේ කකුල් දෙකේ. මොකද කොට කලිසන් නැද? කොට කලිසන් නේද ඉන්නවා. මේ අපේ විදුහල්පතිතුමා හරි ආදරේ ධර්මරත්න සර්. ධර්මරත්න සර්. ධර්මරත්න සර් හරිම ආදරේ අපිට. ඉතින් මට විශේෂයෙන් අපිව දන්න හින්දා ආදරේ. මම දුවල ගිහලා තාත්තා කෙනෙක් වගේ ඕන දෙයක් කියන්න පුළුවන් දුවල ගිහලා සර් මගේ කකුල් දෙකේ මේ කහඹිලියා ගෑවා. ඉස්කෝලේ ආරෙන්න ඔන්න මෙන්න නාඩි දැන් පහක් ඇති ඔක්කොම ළමයි දැන් එනවා. තමයි බෙල් එක ගහන්නේ. සර් තමයි බෙල් එක ගහන්නේ. සර් ඇවිල්ලා කවුද කවුද කියලා අහලා ඒ ළමයා මම කිව්වා මෙන්න මෙයා කියලා ගෙනලා දැන් අර මැද කොරිඩෝ එකේ එයාව ඉන්දෝලා බෙල් එක ගැහුවා. දැන් ළමයි ඔක්කොම එනවා. ගිහලා ඔක්කොම යන්නේ රැස් වෙන්න මෙන්න මෙහෙමයක් කරා කියලා ඒ ළමයට හොඳට දරුවටු කරා.
ඒක මට හොඳට මතක සිද්ධියක්. ඒ අශෝක විද්‍යාල. අශෝක විද්‍යාල. අශෝක විද්‍යාලට යන්න ඉස්සලා මම මොන්ටිසූරි ගියේ පැල්පොල විපස්සී හාමුදුරන්ගේ මොන්ටිසූරි. මොඩල් ෆාම්. මොඩල් ෆාම් රෝඩ් එකේ. එතකොට ඒකේ පන්ති කාමර දෙකක් වගේ තිබේ. තකරන් වලින් ගහපු. මම මෙයාව එක ගණන උදේම. එක ගණන ඉතින් මම මෙයාට අර ගෝල්ෆ් පිටිනිය හරහා යන්න තියෙනවා. ඉතින් මම ගෝල්ෆ් පිටිනිය හරහා යනකොට ඉතින් මම යාට පේන මේ ඉංග්‍රීසියෙන් කියන්නේ නෝ. This is a calf. This is a bull. This is the tree. අර මම කරා මම ඉතින් මම ඒක කරනවා. ඉස්කෝලේ ළඟ වෙනකොට चाबी හරි හරි ෂෝක් අන්න ඒක තමයි වචනේ හරි 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 ෂෝක් සින්දු ටිකක් තිරන ඔබතුමාගේ ඈ හරි ෂෝක් සින්දු ටිකක් තියෙනවා වාගේ ගීතයකට අපි යන්න කැමති අපේ ශෂික අතපත්තු ඉන්නවා අද මේ ඔක්කොම නිකන් කතා වෙලා ඇඳ වගේ පාටක් තියෙන නිකන් සම්පූර්ණ ශෂිකත් එක්කම පෙන්නුවොත් එහෙම ඌ නේද ඔක්කොම නිකන් කහ පාටෙන් පටන් අරන් තැඹිලි පාටට ඇවිල්ලා රෝස පාටට ඇවිල්ලා එකක් තියෙන්නේ පුදුම සම්බන්ධයක් තියෙන්නේ මල්ටි කලර්ස් මල්ටි කලර්ස් අනිවාර්යයෙන් අපි ඔබතුමා මොකද්ද තෝරගන්න ගීතේ මුලින්ම මම මේ අපි රෝස් මල් මෙහෙමයි මේ මේ ගීතය මම වැඩිපුර ගායනා කරන්නේ නැති ගීතයක් මොකද අද මේ වැඩසටහනට මම පුතා කිව්වා අපච්චි මේ සින්දුව කියමු අපි හැමදාම නැත්තර අඟහලයි මැනිකේ කියනවා කියන්නේ ඒව කියනවනේ ගොඩාක් සින්දු තියෙන ලස්සන තියෙනවා ලස්සන සින්දු ඒවා කියවෙන්නේ නැහැ ඔය ගුවන් විදුලියෙන් ගානෙත් නැහැ එහෙනම් ඒ ඒ ගීතේ අපි පටන් ගමු අපි මේක මේ ජෝර්ජ් ලෙස්ලි ගණසිංහ මගේ මගේ ක්ලාස්මේට් මාත් එක්ක එකට පන්ති ඉගෙන ගත්ත එක්කෙනෙක් ජෝර්ජ් ලෙස්ලි ආනන්ද විද්‍යාලයේ. එතකොට මේ එයා තමයි ලිව්වේ වික්ටර් දලුගම. තාමත්ම දක්ෂ සංගීතඥයෙක්. එයා තමයි සංගීතයේ සැපුවේ මේ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. ඉතින් අපි එතුමන් ලවත් සිහිපත් කරගෙන මේ ගීතය රස විඳිමු. හොඳයි. पेली पेली
හරි සුන්දරයි කියා සිතා ආදරේ වෙලි වෙලි ඇයි විඳින්නේ වේදනාව රෝසු මල් පිපීනති හැමදාම ජීවිතේ ප්‍රීතියේ සිනා වගේ සෝසුසුම් හදේ නැගේ රෝස මල් පිපීනතේ හැමදාම ජීවිතේ මේ රෝස මලක් වගේ ජීවිතේ ලස්සනම කාලේ මේ ජන ඇඳන් ඉන්න තැඹිලි පාටට ඔබතුමා කැමති නේද හුඟා? ඔව් ඔව් කැමති කැමති. අර මේ තැඹිලි පාට හකූබ සාරි එකක් දුන්න ප්‍රේම කුරුල්ල මතකද විශ්වවිද්‍යාලේ? මෙයා දැන් මතකයි මතකයි. තැඹිලි පාට නේද? තැඹිලි පාට ඔව්. ඔබතුමාට හම්බුණා අයන් එක. ඔව් හරි හරි හරි. මම කොහොමද ගත්තේ? හරි 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 ඔව්. අර මේ ලෝක වාර්තා කීපයක් තියෙනවානේ ඔබ සම්බන්ධ. ඔව්. අපි මේ බොම් පැලස්ස පොඩ්ඩක් ඒකේ පොඩි කොටසක් මතක් කරමුද? පුදුම තරම් ආදරයක් තියෙන්නේ මේ රටේ මිනිස්සු දශක ගණනාවක්. අවුරුදු දැන් මේ 60 60 ඉනි පටන් ගත්තේ නෑ. ඔව්. ඒක පටන් ගත්තේ 63 නේ 63 අග පුතා 63. ඔව්. ඉඳලා දැන් අවුරුදු 57ක් ඉවරයි. 58 වෙනි අවුරුද්ද මේ යන්නේ. මම විතරයි තවම ඒ මුල් වැඩසටහනේ හිටපු ශිල්පීන්ගෙන් අදටත් ඉතුරු වෙලා ඉන්නේ. මම විතරයි මේ 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 ප්‍රෝග්‍රෑම් එකේ මේ වැඩසටහනේ. අපි මේ බලන හැමෝම අපි එකතු වෙලා ආශිර්වාද කරනවා තවත් බොහෝ කාලයක් ඒ වෙනුවෙන් පෙනීහිඳ යෝධ බල යෝධහය ලැබෙන්න කියලා. ඒ කුරලි මහත්තයා හා හොඳයි. පොඩි කොටසක් කරමුද? පොඩි ගැ. පිනා කියන ඉතින් නෑ. ඔව්. පිනා එක නම් කරන්න ගියොත් පැය භාගයක් අමාරු කොහෙ දිගට කරගෙන යන්න පුළුවන්. මම වචන කීපයක් කියන්නම්. හොඳයි. අම්මේ මේ කෝරලේ පයින්ද ආරච්චිල පයින්ද දිගටෝම කවුද දැන් කරගෙන ඉන්නේ? අපේ පරම්පරාවේ අපේ සනුවරේ අයම තමයි. අපේ අපොච්චගෙන් මට මේක ලැබුණේ. අපේ අපොච්චට කලියෙන් කවුද වකලේ? අපේ අත්තා මුත්තා කිත්තා කිරි කිත්ත නත්තා පනත්තා සෝලියා පාඩියා කාලේ හිටන් මේවා කරගෙන ඉන්නේ අපේ පරම්පරාවේ අපේ සනුහරේ අයම තමයි. එහෙව් මට නෙවෙයි මේකේ කාලා රාජකාරි කරන හැටි උගන්නන්ට එන්නේ. අනේ අම්ම පල්ල මට ඔන්න ඔය වෙලාවට තමයි යක්ෂ සේනාධිපතිය මගේ ඉස්මුදුනට ආරූඪ වෙන්නේ. මට ඕව මතක් වෙනකොට මයි බොඩි පිෂ් ඩාන්සින් මගේ ඇඟේ මාළු නටනවා. ඔව් ඔව් ඕකුන් එකයි කයි කයි කමං කොල්ල නැති ගහේ ඇරලයි පස්ස බලන්නේ. ආව මගේ ඇටි එහෙම තමයි. තරහ ගන්න එපා කොහේ වත්. හරිම අපුරුයි හරිම ලස්සනයි. ඉතින් ඔය විදිහට අපිව අතීතයකටත් රැගෙන යන සුන්දර අතීතයක් එක්ක අපි බෙදලා දෙනවා. ඉතින් මේ විදිහට අපි නැවත වතාවක් කතා බහට එනවා වරක් අයියා සමගි. දියගොඩ සමතන මට අවුරුදු 5ක් විතර ඇති මගේ දන්නේ ළමා පිටියට අපච්චි එක්කන් ගිහිල්ලා මේ ගුවන් විදුලියේ ළමා පිටියට එක්කන් ගිහිල්ලා මේ අඳ මාමා වැඩසටහනට ඔව් දියගොඩ සමතන තමයි මම ගායනා කරේ සුන්ශාන්තයන්ගේ ඒ පළවෙනි ගීතය ඔබ ගායනා කළා ඕ ආ ඔබ පළවෙනි ගීතය ගායනා ඒක තමයි මම හිතන්නේ ගුවන් විදුලියකට ගිහිල්ලා මේ මේ ඒ කියන්නේ වාතලයට මගේ කටහඬ මුසු කරපු පළවෙනි අවස්ථාව අවුරුදු 5ක් විතර ඇති ඉතින් උතලින් තමයි පටන් ගත්තේ මාර්ගය ඉතින් ඊට පස්සේ ඉතින් ෂෙල්ටර් ප්‍රේමරත්නයන්ගෙන් ඉගෙන ගන්න අපේ මහල් නිවාසවල හිටි ඉතින් මම හැමදාම සෙන්සුරාදට එහෙ යනවා අපච්චි එවලා තිබ්බ මට පොඩි කැසියෝ ටෝන් සශික කීබෝඩ් එක තාම තියෙනවා ඒක මම සුඩිගේ තියලා ලස්සන්ට ඒකෙන් මම සරපූර්ව වාදනය තමයි ඉගෙන ගත්තේ මෙයා ගියේ මෙන්න මේ භාණ්ඩේ තමයි ඉගෙන ගත්තේ මේ මුලින්ම ඊට පස්සේ රාගධාරී සංගීත සඳහා බී වික්ටර් පෙර මහත්මයා ගාවට යොමු වෙනවා ඊට පස්සේ තබ්ලා වාදනයේ විශාරද වෙනකන් ඩීආර් පීරිස් මහත්මයා ගාවට යොමු වෙනවා ඒ අතරතුර මට චන්න විජේවර්ධනයන් හමු වෙලා නර්තනය හදාරනවා. නර්තනය හදාරන්නත් කලින් ආනන්ද විද්‍යාලයේදී ලයනල් රන්වල ඉන්න මොන ගහේ. අනිවාර්යයෙන්ම මේ ජන සංගීතයේ ජනාට එන්නේ එතනින්. හරියටම හරි. ඔව්. ඉතින් මේ අශෝක විද්‍යාලයේ ලෙස්ලි විජේවික්‍රම මහත්මයාගෙන් පස්සේ
ජයන්ති පීරිස් ඩීආර්පීස් මහත්මයාගේ නෝනා මහත්මියත් එතන ගියනෝ ජයන්ති පීරිස් මහත්මිය ඊට පස්සේ තමයි ගිය ගමන් මට ආම්බෙන්න මගේ මේ සංගීත ගුරු වෙනවා ලයන රංගවලයන් සහ වෝල්ට් ප්‍රනන්දු මහත්මයා හිටියා ඉතින් මේ ජනගීත ඒ කියන්නේ මේ ලංකාවේ මෙච්චර ලස්සන මේ ෆෝක් මියුසික් තියනවා කියන එක ඉගෙන ගත්තේ ලයන රංගවලයන් හම්බුණාට පස්සේ ඉතින් ඔහුගේ නිතティම්ම කණ්ඩායම මේ මේ බිරවාදන ශිල්පියා හැටියට මම දායක වෙනවා හැම ටීවී එයාටත් ඒ දවස්වල තමයි ওই ටීවී ප්‍රෝග්‍රෑම් හම්බෙමින් පැවිදිත්තේ උග. ඉතින් අනිවාර්යෙන් මම මුලින් ඉඳලම ඉන්නවා ලයන රංගවලයන්ගේ ගීත පවා මම මේ මුල් අවදී ගීත ටික මේ ගීත 10ක් විතර වෙනතනක රෙකෝඩ් කරා. ඊට පස්සේ මම සංගීත මේ මේ පටිගත කිරීමේ ශබ්දාගාරය පටන් ගත්තා පස්සේ අනිත් ගීත සියල්ලම මයගාව තමයි අදටත් සහන් එහෙමයි වැඩ කරන්නේ. ඔව් දැන් බෙරවාදනය ශිල්පාධිපති ඔව් අන්න හරි චන්ද විජේවර්ධනයන් මුණ ගැහුණට පස්සේ මම ඒ පන්තියේ නටනකොට ගැටබෙරිය තියලා තිබ්බම මම දොම්බි කිත කිත දොම් කියලා නිකම්ම වාදනය කරා. ඉතින් මේ චන්ද විජේවර්ධනයන් බැලුවා මේ දරුවා මේ නිකන් මේ මොකක්වත් දන්නේ නැතුව මෙහෙම වාදනය කරනවා නේ ඉගෙන ගත්තා නම් කොහොමද කියන මේ එක යාට උලුවට ඇවිල්ලා යාගේ ගුරුවරයා වෙන පීසාර ශිල්පාධිපති තුමා ගාවට මා යොමු කරනවා. මේ එතකොට ගැටබෙරිය දවුල තම්මැට්ටම පහතර බෙරිය කියන හතර ලෝකෙ කොහෙවත් නෑ අසංගේ. මේ හතර මම ඉගෙන ගන්නවා පීසාර ශිල්පාධිපති තුමා. ඒ අපේ කම ජනගීයත් එක්ක ඇහිච්ච ගීතයක පොඩි කොටසක් කවියක් හරි කමක් නැහැ. ඒ අපේ කමත් එක්ක දැනෙන එකක්. ඔබේ හඬත් එක්ක දැනෙනකොට අපිට ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා. කුසගින්න ඉන්නවා නම් කුසගින්න අමතක වෙනවා. සියල්ල අමතක කරන්න පුළුවන්. ඔව්. එකක් කියන්නද කියන්නේ? සී එකක් දෙන්න බලන්න මේ මයික් එකත් අතර ආරම්භ කියමු. ආ මයික් එක ගන්න ඕනේ. ඉන්න බලන්න මේ වචන ටිකක් පොඩ්ඩක් තියනවාද බලන්න. තප්පරය තප්පරය කවියක් කියුවා නම් කවියක් කියමු. තුන්නේ තරත පානි රාජුගේ උයනේ ආඹ ඉත්තේ රං කාලයක් සේ අකලට අඹ යකි පාල එකිරි පොදක් කඩා වැටි රජුගේ නෙත මැක්කේ පිංගල තෙද පතිනි බාලෙඟ සියලු දෝස නැත්තේ ලබා ගන්න තලායන නදී දියේ දිය බිඳුවක් වී පවස නිවනවානම් සයුර කරාය දෙනා දිය බිඳු දහසින් මන පලද මේ ප්‍රිපාසිත ප්‍රේමගින්
පසු පසින් මා කරා අවුදින් අමතන හන මා සවන් මත රැව් දෙනා යාමේ මට හෙමින් ඇසුනා දැල් වෙනා බව නිදන හද මල පහන් නෙලියක් සේ දෙගොඩ තලා යන නදී දියේ දිය බිඳුවක් වී පවස නිවන වානම් සයුර කරා ඔව් අසංග මේ ගීතය ගැන පොඩ්ඩක් කියන්න අවශ්‍යයි මේක නිර්මාණලා අවුරුදු 12ක් විතර වෙනවා මේක මට ලැබුණේ මේ ධම්මික කියන මගේ සොහොයුරා මේ මම මේ මගේ කාර් වලට මේ කාර් සෙට් හදන්න යන තැන ඉංජිනේරු බෙන්ස් එකට කාර් මේ සෙට් හයි කරන්න යන තැන ඉංජිනේරුවා මම කාර් එකේ වැඩ කර ඉතින් ඔහොම ඉන්නකොට එයා ළඟට ඇවිල්ලා මට කිව්වා මේ අනේ මේ ජනනාත් මමත් සංගීතය කරනවා මම මේ සින්දු හදලා තියෙනවා මං ගානා කරාට මේවා කවදාවත් ඉතින් එලියට යන්නේ මොකද කරන්න කියලා ඉතින් මං කෝවා එනම් මට දෙන්න මම ගායනා කරන්නම් කියලා එහෙම තමයි ඉන්නේ මනිකා සීඩී එකේ දෙවෙනි සින්දුවනේ දෙවෙනි සින්දුව වුණා ඉතින් ඔහු අත්‍තරම් සංගීත ගුරුවරයෙක් ඔහුගේ ගමේ ඔහු පන්තියක් කරගෙන යනවා හරි ෂෝක් එකට ඉතින් දම්බිකව මතක් කරන්න ආදරේ මේ ගීතය මේ එහෙම මට ලබා දුන්න ගීතයක් එතුමාමයි සංගීතවත් කරලා තියෙන්නේ බොහොම සුන්දරයි දැන් මිහිරියට ගීත ගායනා කරනකොට අසංග අර කියන්න රසවින්නින්නත් අර කියන්න මොකද්ද මට පොතේ ලියලා දෙනවා අයියේ මම ශෂිකගේ කීබෝඩ් පන්ති යන්නද ජන අයියාගේ ගායන පන්ති හරි බෙර පන්ති හරි යන්නද කියලා ඔබතුමා කියන්නේ කොයි පන්තිරද මෙයා යන්න ඕනේ දෙකම යන්න කිව් වෙලාව ඔය දෙකම හොඳයි ඉතින් හැබැයි ඉතින් මම නම් ඉතින් කැමති බෙර පන්ති රැඳෙන්න යන්න මට දැන් මේ කියන්න දේවල් ටිකක් තියෙනවා කුරුණෑගලක බැංකුවක රැකියාවකින් ආරම්භ කළා ශ්‍රී ලංකා පොලිස් සේවයටත් ඊට පස්සේ වාහන සංස්ථාවටත් ආව නෙවුව දැන් අපි කතා කරලා පරණ දේවල් නේද ඔය දන්නවා සිනමාව ආරම්භ වෙන්නේ 1962 මම මේ සිනමා ගමනේ ඔබේ විශාල චිත්‍රපට සංඛ්‍යාවක් තියෙනවා කීපය මතක් කරගෙන යන්නම් සුහද දීපිතුමෙන් ගම්පෙරළිය පරසතුමල් ගොළු හදවත බිනරමලී අක්කරපහ තුම්මන් හන්දිය නිදානේ මුවන්පැලැස්ස දෙක බද්දේගම ආරාධනා කඩවණු පොරොන්දුව නවපිටපත මිහිඳුම්සලු සූරසරදී ලියවතිපති ගිනියවිසහා ගිලිකලි රෝසවසන්තේ මේ සියල්ල වෙනුවෙන් 969 සරසවි සම්මානේ හම්බ වෙනවා ගොළු හදවත වෙනුවෙන් ඒ වගේම 84 ජනාධිපති සම්මාන ලැබෙනවා කැලෑමල් වෙනුවෙන් 85 OCIC හා ජනාධිපති සම්මාන හොඳම නළුවා 85 ටිකක් විශේෂයි චිත්‍රපටි 7ක රංගපාන ඔව් මට ඔය වගේ නම්වත් මතක නෑ අතෝසෙන් මම ඔවා හුඟක් කොහෙන් ලියාගෙන ඉන්නේ කියන්නේ අසංග 85 මේ කියන්නේ ඔය සෞදි අරාබි ඉඳලා ආපු අලුතනේ ආපු අලුත 82 ඉතින් අර නැතුව ඉඳලා අවුරුදු 5ක් තක් ගාලා මම හිතන්නේ අර බැරි වෙච්ච ටික ඇරියස් ටික ඔක්කොම කරනවා ඒ වගේම 2018 රයිගම් ටෙලිස් ප්‍රතිභා විශේෂ ප්‍රණාම සම්මානෙන් පිදුම් ලැබනවා මේ ඔක්කොමත් හරි 1970 ජනවාරි 28 ලංකාවේ විශාලතම පිරිසක් හැමෝටම කියලා හැමෝටම යන් දැන් මේ චිත්‍රා වර්කාගොඩ මහත්මිය මේ ඔයා හැමෝටම වෙඩින් එක කියලා මෙච්චර කට්ටියක් කොහමද දාන්නේ ලංකාවේ හෝටලෙකුත් නැහැ එච්චර දාන්න ප්‍රොවෙන් හෝටලේ ඒ ඔක්කොම අපි දන්නෝ අර දීර්ඝතම පදු සමය ගැන කියන්නකෝ මහා වැස්සේ තෙමීගෙන තෙතිපරති වේගෙන ගෙදට ආපු හැටි මේ අතුරුගිරියේ ඔව් මෙහෙමයි දැන් අපි මං ഇതുවල වාණි සංස්ථානයේ වැඩ කළේ අපි මේ බඳවලා බඳපු දවසේම මම ওই හෝටල් ගානින් ඉඳ ගියේ නෑ මම මගේ ක්වාටර්ස් තිබුණා වාණි සංස්ථාවේ අපි එහෙ තමයි ගියේ बाइक के तमय ओको जमा बीमा ओको बाइक के प्रेम कुरुला बाइक के पास मामे मिया काट की भी नहीं गिदर तक की बेतने मिया गिदर तक की बेतने आप कौर दान इतने मामे मैं बाईस साल के त्यागन अभी मैं पोटी बैग है दागन पैनी बैग से लगी पैती नो एवट एंधुल का पूर्वागन अभी देना पिता तो ना पिता तेला आप ये किया इसलिए नुअर किया
පළවෙනි රැ නුවර නුවරින් අපි ඊට පස්සේ පහවෙනිදා අපි පිටත්ලා ගියා මහියංගලියට මහියංගලිය වේරගන්තුට කියලා තියෙනවා වේරගන්තුට ගංගෙන් මේගොඩ ඒකේ තියෙන පරණ මේ රෙස්ට් හවුස් එකක් මේ පොල්ලතු හේවිලි කරලා මේ මේ ලයිටුත් නැහැ නිකන් ලන්තෑරුම් එහෙම තියා හැදලා ලස්සනයි ගඟයිනේ 70 මේ 70 ඔව් 70 මේ පස්සේ ඊට පහවදා ගියා මහියංගලිය මහියංගලිය රෙස්ට් හවුස් එක ගඟෙන් මේගොඩ ඊට පස්සේ පහවෙනිදා अंपारे पोरुवल बेरे काट्टिय जय मंगल गाड़ी गणंगे मंगेमें यगुलू तीन मूल पोर कम बेरे काट्टिया फोटोस हाईलाइट कर बिरीदात्मता आदर अभी ලොකු උත්සවයක් කරා ඉතින් එහෙමයි දැන් අපි දෙමව්පියන් කවුරු හරි ජීවතුන් අතර ඉන්නකොට තමයි අගය කරන්නට අවශ්‍ය. ඉතින් ඒක නිසා මම 2009 ඒකටත් මායි බිරිඳයි මගේ බිරිඳ හරියටම උදව් කරා අපි 2009 අප්පච්චිට උපහාරුලක් කරා. 2010 පුතා 2010 2009 අන්තිම 10 නේ. ඔව් ඉතින් ජනවාරි මේ ඔව් බීමාසිච වහන්න දවසර කලින් දවසේ අපි කරේ. ඉතින් ඊට පස්සේ තමයි මේ දේ ආවේ මේ. ඒ කියන්නේ කලා ජීවිතවල මාර්ග මේ 50ක් ඉන්නවා කියන එක ලේසි නෑ. කලා කවුළු හැම කෙනාම හිටියා. හැම කෙනාම හොඳට ඉන්න එකත් ලේසි නෑ. ඕ මේක හොඳට පිළිවෙලට ඒ කියන්නේ නිරෝගීව නිරෝගීව ඉන්නවා කියන එකත් හරි වටිනවනේ. මේ හරි දුකයි අපිට වෙලාව යනවා මාර්ග මේකේ. මේ අර කිව්වා නාහන පොඩි පොඩි ලයින් එකක් කියමුද පේලියක් කියමුද කිව්වා නහ මයික් එක අතර අරගෙන ඩී එක දෙන්න මේවා මේ ජනගත කරන්න ඕනේ ගීත ඔහු ඒවා හිර කරන් ඉන්නව ඔහු ගාව මං ගාව නම් තියෙනවා මයික් එක ගබුට කිව්වා නහන දැසක් ඉක්රුවි ඔබ දැස බැලුවා කිව්වා නහන දැස අකීකරුවි ඔබ දෙස බැලුවා ඔබ පුලිරු සිත සිතම් වීමා නිදි නැති රෑ හඬවනවා රූප ශ්‍රියාවෝ පාගමනින් චිත්‍රාවර්කාගොඩ මහත්මිය සියලු දෙනා ඒ වගේම ඔබේ සහෝදරිය निरोगी चिरजीवन शिशिम जयरत्न वर्कागोडे अंत आयुष बहुत विवाह
ශෂික අතපත්තු වරකාගොඩ වගේ කොටසක් කෙනෙක්. අපි එහෙමනම් මහර්ග අවසන් ගීතයට යනවා අද ගායනා කරන මේ වෙලාවේ. හැබැයි ඊට පස්සේ බොහොම සුවිශේෂ තරුවක් හම්බ වෙනවාද නේද? හරියටම හරි. හරියටම 11ට සජීවීව හම්බ වෙන්න ඉන්නවා මේ දූරියන් වලට කැමති. දූරියන් වලට කැමති. දූරියන් වලට කැමති. දුලිකා මාර්බන දූරියන් වලට කැමති දුලිකා. එනවා 11ට. ඒ නිසා 11ටත් සජීව එකතු වෙන්න කියලා Sunday cooking program එකත් එක්ක ඔයගලන්ට පුළුවන් එකතු වෙන්න. එහෙනම් ඉතින් අපේ Sunday booking එක ඉවරයි. Sunday cooking එකේ තමයි යෝගන් තියෙන්නේ. අපි අපි විශේෂාංගෙන් අපි සමුගන්න හදලා ඔබතුමාගේ ලස්සන ගීතයක් එක්ක. හොඳයි. හොඳයි. කුමරිය මනමේ තනිවි ඇත හිමගිරි අරණේ රඟහල දැන් නැත අඩ අඳුරේ අප දෙදෙනා පිම්පිලි සදරේ අන්න බලන් කුමරිය මනමේ තනිවි ඇත හිමගිරි අරණේ කල ඔබ දුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුණයි යාලේ නැති මූතජ සැප හිමගිරි අරණේ ඔබ හැර මේ මට නැත අන්සරණේ සන් වසරේ සරසවියේ ඔබේ අත අරගෙන හන්තානේ හඳුපාමුල මහවැලි සෙවනේ මනමේ කුමරිය ඔබ දෙලන්නේ හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා ඔබ වෙත ආසිපත දෙන්නට සිතුනා මනමේ කුමරුන් මරුමුව වැටුනා දැන් මම රැජිනකි හිමගිරි අරණා රඟහල වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.